මේ කෘෂිකර්මාන්ත සඳහා යොමු වෙන හේතුවනේ මගේ මහත්තයා 2019 7/22 හදිසි අනතුරකට ලක් වෙලා මිය යනවා. ඉතින් ඊට පස්සේ අපිට ආදායම් මාර්ගයක් නැති වෙනවා. මට රැකියාවක් සඳහා යොමු වෙන්න අපහසුයි මම පොඩ්ඩක් බබාලා දෙන්නත් එක්ක. ඉතින් එතකොට මේ පලාස්ගේ හැටියට මට කරන්න තිබුණේ ගොවිතැනට යොමු වෙන එක. එයාටත් ස්ථිර ආදායම් මාර්ගයක් තිබුණ නැහැ. ඒ නිසා එයා කොළඹ සයිට් එක වැඩට ගියා. ඒ ගිය කාලේ අතරතුර තමයි මේ හදිසි අනතුරකට ලක් වෙලා එයා නැති වුණේ. ඒ නැති වුණාට පස්සේ ඇත්තටම ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. බබාලා දෙන්නගේ අනාගතය ගැන තනියම හැමදේම කරගන්න. දැන්ට මම බගා කරන අස්වැන්න සම්පූර්ණ ආර්ථික මධ්‍යස්ථානයට යවනවා. වාහනය තියෙන කෙනෙක් ඉන්නවා, යාතේ තමයි යවන්නේ. ඊට අමතරව මම මෙතන එළවලු මැස්සක් කරනවා. ඒකට ඕන එළවලු මම බගා කරන ඒවත් මේ මැස්ස කියලා විකුණනවා. ඊට අමතරව මම මගේ එළවලු ගෙන යන කෙනා හරහා මම මගේ එළවලු මැස්සට ඕන කරන එළවලු ටික එයා ගෙනල්ලා දෙනවා මට. කොවිඩ් කාලේ ඇත්තටම මුළු රටම වහලා තිබ්බ කාලයක් තිබුණා. ඒ කාලේ මාත් ලොකු අපස්ථාවකට පත් වුණා. මම මගේ අස්වැන්න විකුණ ගන්න අලෙවි කර ගන්න තැනක් නැතිව මම මේ ගමේ අසල් වැසියන්ටත් ඒවා විකුණුවා. ඊට අමතරව මේ මැස්සෙ දාලා විකුණුවා. මුළු කාලේ තිබ්බ කාලබින්ක තත්ත්වය දුෂ්කර තත්ත්වෙ නෙමෙයි දැන් තියෙන්නේ. ගොඩාක් දුරට වෙනස් වෙලා වෙනදා මේ ගොවිතැන් කර යහස් දියෙන් විතරයි. ඒත් දැන් ඇත්තටම එහෙම ගොවිතැන් කරලා දිනන්න අමාරුයි. ජනවාරි පෙබරවාරි කියන කාලවලදී ගොඩාක් පෑවිල්ල මේ ඒ කාලේට වර්ෂාව ඇත්තෙම නැති තරම් ජල විසිරුම් පද්ධති මාර්ගයෙන් මේ භාවිත කරලා ගොවිතැන් කටයුතු කරන ඒවා තමයි සාර්ථකව කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තටම ගොඩාක් දුෂ්කරතාවන් වලට මුහුණ දෙනවා මේ කාලගුණික දේශගුණික විපර්යාස නිසා. මහා කන්නේ අතීක වර්ෂාව ඒ කාලේට ගොවිතැන් කටයුතු වර්ෂාව වැඩි කමින් විනාශ වෙලා යනවා. ඊට පස්සේ දිගටම පෑවිල්ල එතකොට ජලය නැතිකමින් විනාශ වෙනවා. මේ ප්‍රශ්න ගොඩක් එනකොට මේ දේවල් වලින් අයින්ලා වෙනකොට හරි ගිහිල්ලා මොන හරි දෙයක් කරලා ජීවත් වෙන්න කියනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒත් අම්මා තාත්තා උපන්දා ඉඳන් මේ ගමේ ඒ දෙන්න ගමතල යන්න කැමති නැහැ. එතකොට මට දරු දෙන්නත් එක්ක මෙතන ගිහිල්ලා තනියම ජීවත් වෙන්න බෑ. සමාජ රැකවරණයක් නැහැ. දැන් අවුරුදු 3ක කාලයක් තිස්සේ මම ඇත්තටම ගොඩාක් දේවල් ලබාගෙන තියෙනවා. මේ කාර්කශ පොළවත් එක්ක ඔට්ටු වෙලා මට ජීවත් වෙන්න අවශ්‍ය හොඳ ආර්ථික පසුබිම මම හදාගත්තේ කෘෂිකර්මාන්තය තුළින්. රජයේ ආයතන වලින් මට ලොකු සහයෝගයක් ලැබුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සුප සමුද්දී සංවර්ධන බැංකුවේ නිලධාරී මහත්මිය, ගෝජන සේවා මධ්‍යස්ථානයේ කට්ටි හැමෝගෙම ලොකු සහයෝගයක් ලැබුණා. කුමාසාවක් බලාපොරොත්තු තියෙන ග්‍රීන් හවුස් එකක වගාවකට යන්න. ඒකට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගන්න එක තමයි මේ වෙලාවේ ගොඩක් අමාරු වෙලා තියෙන්නේ. ඉතින් අපිට එන තත්ත්වයේ භෝග වගා කරලා එහෙම දිනුවක් ලබන්න තමයි ආසාවක් කියන්නේ තියෙන්නේ.